දඩේම හත්වන කොටසේදී ්‍රශාලි එනවා දේව්ව හොයන්න. ප්‍රශාලී කතා කරන්නේ දේව් දේවවා කොහෙද කියලා. දේව් නයන්තාාරත්තක ඉන්න නිසා දේව් බැල්කනියක දුර වහන් හින්නේ. නෑන්තාරත්ක කතා කරන නිසා. ප්‍රශාලියයග නිසා දේව්වත් නෑන්තරවත් දකිනෙ නැහැ. නයන්තාාර කියනවා මටේ යන්න වෙනවා දේව් මට දැන් යන්න වෙනවා කියලා. දේව් කියනවා එහෙම කොහොම අන්නද කියලා කතා කරනවා. දෙව්ගේ සහෝදරියන්ට කතාගල්න්න කියනවා මෙ න අයන්තර අද අන්න හදනවන කියලා. ඇන්තරට කියනවා දෙව්ගේ සහෝදරී. ඇයි අප නයන්තර යන්න හදන්නේ. ඉන්න හෙටතින්න හෙට තමයි මනස්ගේ විවාහෙක කියල ගැන්න හෙට තමයි මනස්ගේ වෙඩින්න එක කියලා. නෑන්තර කියනවා මට හදිසි කාරණයක් කියලා. කියනවා රෙලි දැම් මට ඒවා කියලා හරියන් නෑ. ඔයා මෙහෙ ඉන්න ඕනෙ කියලා. ෑතතාර කියනවා දෙව් මට ඇන්ගේ අන්න ඕේ මට දැන් අනිවාරෙන්ම අන්න ඕන කියද. කියනවමඇවෙලාව රෙල්ලි. නෑ නෑනෑනෑ නෑයන්තාර. ඔයා එන්න ඕනේ. අපිත් එක අද මෙහෙ ඉන්න හෙට වැඩින්නගනේ හෙටම ඉඳලේ අන්න කියලා. දෙව් කියනවා ඕන ෑයන්තාර. අද විතරයින ඉඳලේ අන්න කියලා. එට පසෙ රෙලි නෑන්තාරාව එක්කං යන නෑන්තාරනං හරිම අකමැති අන්න. වමේ වෙලාව හිත හිත ඉන්නේ නෑන්තාාර ගැන. නෑන්තාර ඇයි යන්න බෑකිව්වෙ කියලා. ඒ කොහොම නමුත් නෑන්තාරට ඇතන ඉන්න දෙවගින් සහෝදෙරීන් කියන්නේ වාව් නෑන්තාර ඔයාද මෙහෙම ඉන්න කියලා. නෑන්තාර කියනවා මම එකැයක් කිව නේත මටමැහෙ ඉන්න බෑ කියලා මට අන්නෝනි කියලා කියනවා. දෙව් කියනවා අපිවා බලින්තියාගන්න නෑ ඒ ඉතිං හෙත වැඩින්නකෙන ඉන්න කියලා. ඇම කියාදි නෑන්තතාර ඉතාමත් තරහෙන් යෑනම ඇතනින්. දෙව් කියන අයන්තාරය අන්නපා ඉන්න කියලා. රිින්ධ බ්‍රින්ධ මේවෙලාවි කෝවිලේ අස්ස හැංගිලා ඉන්න මන්‍යාතා, මන්‍යතා මේවලාවි කල්පනා කරන්නේ නයන්තාර තාමත්තාාව නැත්තේ මොක්කද කියලා. කොහොම නමුත්ගෙදර පඩිපෙළෙන් බැහැලා නෑන්තරා පඩිපෙලෙන් බැහලා ගෙදරිින්න්නලියට අන්නතුමා පලන්නේ. මොකද නයන්තාරට අවුරුදු විසි පහයකයන් අධදවශ්‍ය තමයි නාගශක්තියහම්බ වෙන්නේ දෙව් කියනවා ඉන්න නයන්තාර කියලා නයන්තාර කියන හං කිවවා එකකසැරයක් මට ඉන්න බෑ මට අන්න දෙන්න කියලා මේ වෙලාවි දෙෙව්ට කියලා නයන්තර යනවා. දෙව් බාලනවා මොකද මේ මේ අට වෙලා තියන්නේ කියලා. බරිින්ධ මේ වෙලාව ගොඩක් පයෙන් ඉන්නේ මොනා වෙයිද ඉදිරියට මොනා වෙයිද කියලා. ඒ කියන්නේ දැම් මනස් මෙදැන් පැවිල්ලයා අල්ලගනීද කියලා. මනස් ඔය කියනවත් එක්කම කෝවිලට එෙනවා. මනස් එනකොට මන්‍යතා එතනින් ගිහින් ඒවරයි. එතින් මනස් සැවිල්ල කතා කරන්නේ පරිින්දා බිින්දධ ඔයා කොහෙද කියලා. බරිින්ද හැංකිිලා ඉන්නවා මනස් කතාරත් මොකද. බරිින්ධව අහුනත් මනස්ට බ්‍රින්න්ධ ඉවරයි. මෙවෙලායි මනස් කියන්නේ මන් දන්නවා මෙතැන ඉන්නවා කියලා. ඔයයා මෙතැනින් එලියටආේ නැත්තන්වාට මීට වඩ ලොකු දඩුවක් හම්ඹවේ බ්‍රරිින්්ද කියලා. බරිින්ධ ඉතාමත් බායෙන් දෙවියන්ට කියන්න අනේ මාව මනස්ථ හුවෙන් එපා අනනි දෙවියන මට මාර්ගයක් පෙන්වන්න කියලා. ඒ කොහොම නමුත් නෑැන්තාරක්. නෑන්තාාරනං ගෙදරින් එලියටම අනවා. එතින් ගෙදරින් එලියටම යනවත් එක්කම. ව වෙනවා නෑන්තාරක පස්සෙන් නෑන්තරාව නවත්තන්න. දේව් කියන නෑන්තාරහොම නවතිඉන්න නෑන්තරාව කොහෙද අන්නහ දන්න කියලා. ්‍රශාලි ප්‍රශාලියයාගේ මහත්තයට කියනවා දේවමං කාමරේ බැලුව දේව් කොහෙවත් නෑ කියලා. කියනවා ආකාශ් දෙව කොහර ගිහින් ඇත කියලා. ඔයමොහොතේම කියන අර ඉන්න දේව් ඉස්සරහ කියලා. එට පස්සේ හැමෝම කට්ටියගේ හිත සැනසෙන්න දව්ව දැක්කාම ්‍රශාලි ඇවිත් දේව්ග වැළඳගන්නවා. ඇලාේ දව කියන මොකදම්ම මේ මොකදවා බය වෙලා ඉන්න කියලා. ආකාශ කියනවා දන්නත් දෝගේ අම්මා ඔයා පොඩ්ඩකන නැතිවුනත් හරියට බයවෙන වගේ කියලා. කියනවා මොකෝ මොකෝ මොකද බයවෙන්නේ ම හිටිය කාමරේනේ ඇයෝ චර බයවෙන්න මොකද කාරණය කියල අහනෝ විශාලිගේ. විශාලි කියනවා මගේ පුතේ කියල විශාලි ආයමත් වලදගන්නවා දේව්ව. ඇයවෙලාවෙ තාමායි සූර්යා පෘතිවිය වටා අර කියපු. හමාරුව වෙන්න ඉතින් ඔය මාරුවෙදී නෑන්තාාරා මන්‍යතාව මුුණගැහිල්ල මන්‍යාතා කියනවා මේකට තමයි අප අවුතු විසිපහක්තිේසේ බලං හිටිය අද තමයි නයන්තාාර ඔයාට නාගශක්තිය හම්බ වෙන්න කියලා කියනවා ඔය වෙලාවේ බ්‍රින්න්දා බ්‍රින්න්ධා අතන ඉදදි බිින්දධාව අව්වෙන මනස්තර් බ්‍රරිින්දදාගේ කෝඩෙෙන් අල්ලගන්න මනස් කියනවා මෙතැනදදි හිටියේ මන් දැක්ක තමුසව කියලා අල්ලගන්නවා මේ වෙලා බ්‍රිින්ධාව බිින්්ද කියනවා මොකද මානස් සෙලා තියෙන්නේෙ. මාමැතනින් මත මැතනින් යන්න දෙන්න කියලා බිින්දගේ බෙල්ලෙෙන් අල්ලං ඉන්නෝ මනස් කියනවා මේක ගෑන කාටවත් කියලා බ්බොත් මංවාට කරනදේ දන්නෑ කියලා. බරිින්ධ කියනවා අර ගෑන්ලමෑට මොකක්ද කරේ ඒ ගෑන්ලමාව කොහෙද ගිහින් දැම්ම කියලා. එහෙම කියදදී බරිින්දගේ බෙල්ලෙන් අල්ලං ඉන්නවා. පසේ බරිින්දාව ඇදගෙන අන මෙහැට එනවා මං අද තමුසරත් කරන්නේ ඒ ගෑල්ලමැට් කරපු දීම තමයි කියලා මෙවෙලා මනස් කියනවා. මනස් සොහොම බරිින්ධාව ඇදගෙන අද්දී එක පාරටම අර සූරයා වටා පෘතුවිය එකට ඇවිල්ලා ඒග්‍රහමාරුවු සිද්ධ වෙනවා. ඉතිං ඔය නශ්‍යස්ත්‍රය සිද්ධුවනාට පස්ස්‍රේ ශිව දෙවියන් බ්‍රරිින්්ධා දිහා බලනවා මනස් අනිපත්ත හැරිලා බ්‍රින්දධ දිහා බලද්දිී ඇතනඉන්න බ්‍රරිින්ධ නෙවෙයි එක නක. එහමනැත්තම් හැපින්නක්ඉතින් ඒ හැපින්න එන්න එන්න විශාල වෙනවා බලනව මනස්දිහා ඉතින් මේ ඉන්න හැපින්න බ්‍රිින්්ධවද ඇත්තම් මන්‍යාතවත්ද එහම නත්තම් අයන් තරවදද ඒ කොහොම නමුත් මනස්ව ආහාරයට ගන්න එහමනත්තම් මනස්ත දෂශ්ට කරන තමයි ඒ සරපය එන්නේ මනසිටපසි දුවනවා. මේ ඉන්න මන්‍යාතකි දුව මන්‍යාත එදා කියපු දුව තමයි මේ ඉන්න නාගයා ඉතින් කෞුද මේ නාග හෙමනත හැපින්න මේ ඉන්න මන්‍යයාතගේ දුව මේ තමයි ඒ හැපින්න. හැබැයි මනස්්‍ර අහුකරන්නේන්නේ ගැන මනස්ව දශ්ට කරන්නේ ඇයි මේ හැපින්න. ඒ කොහොම නමුත් නෑන්තරක් නෑන්තාරන්න එ මේ නාගෙක් වෙලා තියෙන්නේ මේ වෙලාවේ සඳ එලියට යාලගත් අල්ලං ඉද්දී සාමාන්‍යෙන් සඳ එලියට මේ නාගයාගේ ස්වරූපේකැන්නේ නාගස්වරූපයන්න ඕනේ මන්්‍යාතගේ නාගස්වරූපේ ආවත් නයන්තාරග නාගස්වරූපයෙන් හිනෑ. මන්‍යාත මේ වෙලාව බලනව හරියට මේ වෙලාවනකං ඒ කියන්නේ පෘතුවිය හිරු චන්ද්‍රය මේක එකට ආවට පස්සේ හරිටම අවුරදු විසිාකට පසේ අයන්තර හරිඩන් අයෙක් වවෙන්න ඕනේ. එයා මඥ්‍යාතකි දුවන. ඒත් මන්්‍යාතට ඒ ශක්තිය ගැන්නේ ඒ ශක්තිය ආවත්, අයන්තාරට නාග ශක්තිය පිහිටන්නේ නෑඒ කියන්නේ අයන්තානගේ ඇගෙන් පෙන්වන්නේ නැහැ නාගස්වරූපය. මේ වෙලාවෙ අයන්තර කියනවා අම්න්නේේ මගේ ඇගෙන් නාගසරූපය පෙන්න්න නෑනේ මන් අයෙක් වෙන්නේ නැහැන කියලා. මේවෙලා අන්‍යාතා කියනවා එහෙම කොහොමද වෙන්නේ. ඔයා මගේ දුවනේ ඔයත් නායෙක් පන්න ඕනේ. දැන් හරියට මාට අවුරුදු විසිපහක්. අවුදු විසිපහකට පස්සේ පේකාලේ වෙදදි වා අනිවාරෙන් අයක් වෙන්න ඕනෙ අයන්තාර. කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ දෙවියන් අපෙන් මොනවගේ පරීක්ෂණයක්ද මේ කරන්නේ කියලා මේ වෙලාවේ මන්‍යතා කියනවා ඒ කොහොම නමුත් බරින්දා බරින්දා කෙසේ වෙතත් අර හැපන්න අ හැපන්න මනස්කි පස්සෙන් තමයි දුවගෙන එන්නේ කැන්නේ මනස්කි පස්සෙෙන් බඩගාගෙන එනවයි හැපින්න නස්යාගේ ආලෝටිකාක් එකතුකරන් කියනවා මෙහෙට එනවාලා අන්න ලොකු හැපින්න කැවිත් කියලතමා කියන්නන්නේ කියනවා ලොකු සර්පය කියලා. අර ගෑල් මය දාාලතිබ ගෙදර හිටපු කොල්ල දින්නවා එෙක්කගෙන මනස්. කියන කාරකට නගන්න අපි නැත්තාම් බේරෙන්න්න බැරිවේ කියලා මන සිතාාවම අයියෙන් කියනවා කියවා ඒකල්ලට මොනාව වුණත් අපිට මන් නෑ කියනවා කාරකට නගින්න කියලා හැම්මෝම කාරකට නැගල කාරකයෙන් යනවා කාරගෙන් අනවත් එක්කම අරාපු සරපයත් මනස්ක පස්සෙෙන් ඇවිත් එක පාට්ටම ඇතනින් නවතේනවා. ඒ සර්පය ඉතාමත් දරුණු ලෙස එයාගේ ස්වරූපය පෙන්න්න අද්දි අර ගෑන් ලමේ ගැන්නේ අර මන සිරකරම් හිටපු ගෑන්ලාමය ඉන්නවා පිදිදුර ගොඩේ ඒ ලාමය දැන් නුටිකයාගේ අහතබැඳ තිබ ලන්ටික ගිහාගන්න එද්දි ඒ අපපු හැපින්න එනවා ඒ ගෙදරට ඒගැන්නේ ඒ ගෑල්ලමය ිරකරං හිටපු ගෙදරඇතොට එනවා එට පස්සේ මේ ගෑල්ලමය ගාවට එද්දී ඒ සරපයා මේ ගෑන්ලමේ ආයමක් බය වෙනවා මේ ගෑන්ලමය බය වෙනවා මංගාවට එන්න එපා ඔයා කවෞද මංගාවට එන්න පා මං කිසිම රද්දක්කරේ නෑ කියන ආඒළමව කලන්දිදාල බිමට වැටෙනවා මේ වෙලාවේ ඒ එන හැපින් එහෙමතං සර්පය ඒ ලිහල තිබ්බ ගැට ලිහනවයාගේ දා එහෙම නැත්තන් යගේ කටින්. ඒ සර්පය ඔක්කෝම ඒ අනු ඔක්කෝම හපලදාල ඒ ඔක්කෝම ඒවා ඉරණවා. එහෙම කල්ලා එතැන හිටිපු සර්පය යනවා. මේ වෙලාවේ මනස්ක සහොදරීින් කියන්නේ. මනස් කොහොම දෙත්තට එච්චර ලොකු සර්පය කාව කියලා. කියනවා මටත් මේදේවල් හිතාගන්න බැෑහ. බොකක් දුනේ කියල හිතාගන්න බෑකිරතමා කියන්නේ. ඒ කොහොම නමුත් කියනව මේවෙලා මන්‍යාද දෙවියන්ට. ොකක්ද මෙතන සාධාරණය අවුරුදු විසිපහක් ගිහිල්ලත් මගේ දුවට නාගශක්තිය හම්බවෙලා නෑ. හැමදාමත් උනේ මට අසාධාරණය මගේ මහත්‍යත් මැගෙන් මුදුරගත්තා දැම් මගේ දුවටත් නාගිශක්තිය හම්බවෙලා නෑ මගේ දුවට නාගශක්තිය හම්බවෙන් ඇතුව කොහොමද අපි අපේ පලිය සම්පූර්ණ කරගන්නේ. ඇයි අපිට තවත් මේවිදියට හසාධානය සිද්ධ කරන්න කියලා මේවෙලාවි දෙවියන්ට කියනාමන්‍යතා. ඒ කොහොම නමුත් අර හිටපු හැපින්න එක පාට්ටම මිනිස්වරෝපයකට එනවා. ඉතින් ඒ හැපින්නක් වගේ හිඳලා තියෙන වෙනකවුරුත් නෙමයි බරින්්දා. බ්‍රිින්දා තමයි මේ හැපින්න. ඇතකොට බරිින්ධද මේ හිටපු හැපින්න. බරිින්ධ තමයි ඒ ගෑන මනස්ක පස්සෙන් ඇැවිත් තියෙන්නේ. මේ වෙලාවෙ කියනවා හරිනම් මගේ දුවඒ වෙනකොට හැපින්නක් වෙලා යාග ඇත්ත සුරූපයට එන්න ඕනේ. හැම්දලේම මේ විද්‍යයට අපෙන් පරීක්ෂා කරන්න එපා. අපි මේ විදිට ඔයා ගස්රහ ඇවිල්ල වවාන්දිද්දිී ඇයි අප මේ විදිර හැමවලේම පරික්ෂාවත් ලක්කරන්න කියලා. මේවෙලා වැර්ගෑල්ලම මේ ඇල්ල බරිින්දව නැගිටවනවා කියනම එක පාටම ලොකුුණ අයෙක් ඇවිල්ල මට මොනාකරාත් දන්නේ. කොහම නමුත් මගේ කැටේ ලිහලා එයා ගිහින් කියලා. මෙවෙලා බරිින්් කියන හොම ඉන්න කොහෙදොයා දුවන්නේ. ොනාද හයා කිවවෙ නායක් ලොකුනයෙක් එක නෙමේ මං මෙතන මොනාද කරන්නේ. බංකෝවිලේනි හිටියේ මනස් මට තර්ජනය කරානේ. බංකොහොම දෙකපාට මෙතැන්ටආදේ. මේ දේවල් මුකත් තාගන්න බෑ කියලලා තමයි බ්‍රරිින්්ද කියන්නේ. බරිදාට මේවලාව අම්ම කෝල් එකක් ගද්දී කියා මං එන්නන් අම්මේ ඔයා හොම්මම ඉන්න කියලා. බරිින්දා ඉට පස්ස ෆෝන් කෝල්ලයක් ගන්න යන්න යාගේ මහතයා රජන්ත. මෑවෙලාවේ බරිින්දා හොළඟ නිසා දුවනවකෝල්ලක් ගන්න වෙන්න ඒ කොහොම නමුත් ෆෝන් කෝල්ලයක් කරගන්න අයාගේ ෆියන්සි රාජන්ත. රජන්ත ඉට පස ෆෝන් කෝල්ල එක ආන්ස කරනවා. මෙැවෙලා බරිින්ධ කියන්නේ රජන්තවයා මාව එක්කං යන එන්න කියලා. එතින්. ඒ වෙලාේ ෆෝන්නෙක් අනටතියාගන්න රජද කියනවා බ්‍රරිධ මේ මහරෑ ෆෝනනෙක් කට් කරන්න. ඔයා මෙතන මට විහිලුකරන්න එපා මහරෑ කියලා කියන මම්ම විහිලුවන් නිමේ කරන්න මම්මේ මහරැ පාර ඉන්න කියලා. කියන බ්‍රින්දා ඇත්ති හොඳටම කියලා ඉට පස ෆෝනෙක් කට් කරනවා. තැම් බරිින්දා කොහමද ගෙදරඇතොටඉන්නේ. ඒ කොහොම නමුත් ඉදාරෑ මනස්ගේ. මනස් බඳින්න ඉන්න කාණනිකා එකන මංකිවන හෙට ඩින්න එකක්ත් තියවා කියලා මනස්ක ඉතින්ේ මනස් බඳින්නඉන්න කානික කියන තාමත් මනස් නෑ මනස් කොහෙත ගියේ මේ මහරෑ මනස්සුවයි මනස්ගේ සහෝදරේ ඔක්කොම ටික නෑ කියලා වෙලා විදි තමයි මනස්ගේ සහෝදර එන්නේ මේ වෙලා කියනවා හුතේ බයවෙන්න එපා කියලා කියනවා ආ අර එන්න මනස් ඔක්කොම කට්ටිය එනවා කියලා කියනවා කාණිකට ඔය කියන දී තමයි අර ඔක්කම සහෝදරයොත් එක මනස් එන්නේ. කනික කියනවා. ඔයාලා කොහෙද මෙච්චරලා ගිහින් හිටියේ. මටත් කියන්න තු කොහෙද වාලා ගිහින් හිටිය කියලා. ්‍රශාලි ඇවිත් අහනවා කොහෙද මනස් මනස් යාල කොහෙද ගිහින් හිටියේ. කියලා කියනවා. මේ වෙලාවෙේ මනස් කියන්නනෑ ඇත්තරම මේ මේ කියල විතරයි මනස් කියන්නේ මොකුත් කියන්න නෑහ. කියනවා මේ මේ නෙමේ මොකක්ද වුණේ ඇත්ත කියන මනස් මනස්වා කොහෙද ගියේ කියල මේ වෙලාවේ අහනවා. කියනවා මේ වෙලාවේ. ඔයා කොහෙද ගිය කියලා සහෝදරයොත් අහනවා ්‍රශාලි කියනා මට උත්තර දෙන්න මංවාගේෙන් එකක් ප්‍රශ්නයයක් යඇහුවේ ඔයා කොහෙද ගියේ මනස් කියලා අහනවා මේ වෙලාවේ මනස් උත්තර දෙන්න හැ මනස්ත උත්තර දෙන්න බෑ මනස්ගේ කියන වචනත් තොක්කොම් පැටලෙනවා අහනවා මනස්ගේ සහෝදරියගේ කෝ මනස් කොහෙද මනස් කියේ කියලා කියන විශාලි මට ඇත්ත කියන්න කොහෙද ඔයාලා ගියේ කියලා අහනවා ඔය වෙලාවෙද්දී ප්‍රශාලි ඔහොම කියද්දි දේව, දේව් කියනවා එයාල ගිය මාත්ත එක්ක කියලා. එහෙම කියල තමයි දේව විස්සරහට එන්නේ. මේ වෙලාවේ ස්වර ඒක යන බ්‍රින්ධගේ අම්ම කල්පනෑ කරමින් නෑගේ මහත්්‍යට කියනවා ඔයා මේ පූජාල් වැඩමයි කරන්නේ තාමත්යා ගෙදරලාාවි නෑ කියලා. මේ වෙලාවේ. රිඳදකි තාත්තනං දේවල් එච්චර ණනගන්න නැ කියනවා ස්ොරා ඇයි මේ වා මේ කිසිම දෙයක් ගණගන්න නැතුව ඉන්න. බරින්ධ තාම ගෙදරාව නෑ කියල කියනවා මැවලාවේ බ්‍රින්්ඩගතතා අත් කියන්නේ බරිින්ධතාම ගෙදරාව නෑ කොහෙද මේ කෙල්ල ගිහිතියන කියලලා ආනවා.මැවෙලාවෙ සොරා කියනවා දෙවියෝ තමයි දන්නේ මේ කෙල්ල කොහෙද ගින් තියෙන්නේ කියලා. මගේ කෙල්ල ඉන්න තැනකින් ආරක්ෂාවවෙන්න කියලලා තමයි ස්ොරා කියන්නේ. කානික අහනවා දේවා. ඒතු ලා ගහහි කිය දැ දෙදව කියනවන ඇත්තක ගියා කියලා. දේව කියනවා මේකයිඋනේ ඔයාට සර් ප්‍රයිස් එකක් ගේන්නේ කියැනවාට තෑගගක් ගේන්න මන සූදානම් කර ඩිලිවරක පරක්වුණ හින්දා අපිම ගියා තෑග ගන්න එහෙම ඒද මනස් කියල කියනවා. කියනා මනස් සෝ කියලා. කියනවා මනස්ත මේ ගෙනාපු තෑගි දෙන්න ඔයාගේ මේ බඳින් ඉන්නක් කෙනාට දෙන්න කියලා කියනවා මේලාව දේව. දේව් තමයි මේ තෑගේ ඔක්කෝම අර්‍ය විත්තියෙන්නේ. කියනා බොරුවට මේවා මනස් ගෙනාව කියලා මනස් කියන ඔවුඔවු මතමා ගෙනාව කියලා බොරුවට ඇවිත් කියලා අරගෙනාපුර ඕසමල් ඒ ඔක්කෝම ගෙනාව මේ මනස් කියල තමා කියන්නේ. කියනවා මේවෙලාවි කානිකා මංවාගැෙන වැරදියට හිතුව මනස් ඔයාමට කොච්චර ආද්‍රයකන්වද කියලා අයමත් මනස්ව වැලඳ ගන්නා. ඉතිං මනස්ව බේරගන්න තමයි මේ විදිේ ලොකු බොරුවක් දේව් කිව්වේ. දෙවට මේවෙලාව ඇස් දෙගෙන් ස්තුූති කරනව මනස්. කොහොම නමුත් කනික කියනවා ඔයා මට ගොඩක් ආදරය කරනවා නේද කියලා. එට පසේ දේව් කල්පනා කරන්නේ මේගොල ඇත්තටම කොහෙද ගිය කියලා. ඒ කොහොම නමුත් දැන් ගොක්කම කට්ිය විසඳලලා හරි දැ නසුත් තාවනේ. මේ වෙලාවේ දේව කෝට් එකතාගෙන දැන් අයන්තර කොහෙද ගේිය කියල කල්පනා කරන්න කොඩියකුත් තරන් ඉන්නවා. ඒ ැන්නේ ආරෙන්කෝට්ටයක් ඇඳගෙන කොඩත් දැන් හෙරගෙන කල්පනාරන්න ොඩේ හළගන්න කලින් කල්පනා කරන්නේ නයන්තර කොහිෙද ගිය ඇතරම කියර කොඩිය හළං ඉන්නවා. ගඩ හලන් මෙවෙලා කල්පනා කරන්නේ නයන්තාාර මේ මහරෑ කොහයිදගිය. නෑන්තාාර ඇයි මෙච්චර මුරන්්ඩුනේ කියලා. ය වෙලා විදිත් තමයි බරිින්ධ හන්නේ. බරින්දා ඇතට දකින්නේ මේයින්න ඇගේ ෆියන්සි රජන්තුවගේ. දෙව්වගේ නෙවෙේ දකින්නේ හැබැ දේව්නන් දකිනවා මේ වැස්ස තෙමිතෙමින්නේ බරිින්ධ කියලා. බරිින්ධ නම් හිතන්නේ මෙයිඉන්න. රචන්ත කියලා. එයාගේ ෆිියෝන්සි කියල ඉැනයක්ගේ බෝයි ෆ්‍රරන් කියල. හම කියල හිතලා බරිින්ද දුවගෙන එනවා. බරිින්ධ දුවගෙන එන්නේ රාචන්ත කියල හිතලා දේව්ගාවට දේව්ගොඩයක් කියහලං ඉන්නවනේ බ්‍රිින්ද දුවල එද්දි දේව්වත දෙනෝ බරිින්දට දේවත දෙද්දදි බරිින්ධ දුවන් එනවා. බ්‍රරිින්ද දුවන් ඇබේත් රාජන්ත පදාගන්න කියලා හිතලා දේව්වබදාගන්න තමයි ඔය එන්නේ. බිින්දා දුවමින් නැවිත් ඩෙව්ව වැළඳගන්නා. බ්‍රින්දට ගොඩක් බයයි. කිසිම දෙයක් බරිින්දට තේරෙනෑ. බ්‍රින්ධාව මනස් මරන්න තර්ජනය කරා ඉති බරිින්ද මේවෙලාව ගොඩක් බෑවෙලා ඉන්නනිසා ොඩක් අදින් පැළඳගන්නා දේව්ව හැබයි බ්‍රිින්දරන හිදන්ඉන්න මේන්න ඇගේ බොයිෆ්්‍රෙන් රාජන් කියල. දේවනන් දන්නා මෙයින්න බරිින්ද කියලා. මේවෙලාවේ බ්‍රිින්දයි තමත් බයන් තමයි දේව වැළඳන් ඉන්නේ. ව වෙලාවේ මොකුත් කතාකරන්න නැතිනිසා බරිදාා ඇතනින් ඇතල බලද්දිිමයිනෙ දේව? කියනව දේ මේ ඔයාද? කියල කියනවාමැවෙලාවි දේව කියන්නේ ඔ මේ මම තමයි ඇයි වාහිතවය කවරු කියලද වගේ බොයිෆෙන්න් කියලද කියලද හිතුවේ කියලා කියනවා. මැවලාව බරිින්ද ඉතාමත් ගැහෙමින් තමයි ඉන්න. කියනවා මෙච්චර රෑවෙලා ඔයා කොහිද ගියේ කියලාම වෙලාව බරිින්දට මතක් වෙන්නේ මනස් යට තර්ජනය කරපු හැටි ඒ හැමතේම වගේ බරිින්දට මතක් වෙනවා. බරිින්දට මේ හැවදේම මතක් වනත් බරිින්ද හිතනවා මම මේඩේවල් කිව්වොත් මොනාාවවෙඉදන්නන්නේ මනස් මට මොනාකරයි දන්න කියලා මේවෙලා ේ ඉත්තනවා. බරිින්දට නම් මතක් වෙන්නේ මේ හැමදේම බ්‍රින්දට මතක් වුණත් බරිින්්ධ මේ දේවල් දේව්ට කියන්නේ යන්නේෙ නැහැ කියනෝ මොකද වනේ ඔය හිතුවගේ බෝයිෆ්‍රෙන්න්් ගනවද කියලා. කියනවා මෙවෙලා බරිින්්දා එතාමත් වව්ලමින් කියන්නේ නැ වෙව්ල්ලන මේවෙලාවෙ දේව් කියන මොකද වනේ යකෙක්වත් දැක්කද කියලා. එහැම කියමින් තමයි දේව් හිනා වෙන්නේ. වෙලා බිරිධ කියනවා මං මේ බයවෙලා ඉන්න ඔයා මෙතන මේ විකාර කියවනො කියලා එහම කියත්දී බරිින්ධවෙවලමින් ඉන්නවා අයිමත් දෙව්දිහා බලමින් කියනවා ඔයා මොකද මේ රේන්කෝට් එකක් ඇඳගෙන කොඩියක් ඩිකරං හොතන ඉන්නේ මොකද වනේ ඔයාගේ ගල් ්‍රන්්න එකංවත් බල ඉන්න කියලා හනවා කියනවා මගේ ගර්ල්ෆන්් මෙවෙලාේ බරිධ කියන්න අ අර නයන්තර හොඳරි හිටියේ කතාග බහ කරමින් කියලා කියවා කිය මන්දක් යන කියලා බරින්ධ මෙතරින් යනවා දෙව කියනා බ්‍රින්දදා මොකදදුුණේ මොක දුුණේ කියයා කියනවා. ඒත් අහන් නෑහ. මෙය වෙලාවෙේ දේවනම් කියන්නේ. මේ නෑන්තාරයි බරිින්්දයි මටනම් ඒ දෙන්නගෙන හිතාගන්නම් බෑ කියලතමයි කියන්නේ. ඒ කොහොමනමුත් මන්‍යාතා. ඊළඟ දවසේ උද්දේ කියන්නේෙක ආලිමෑණියන්ට. ඇයි මගේ දුවට මේ වගේ දෙයක් කරේ මගේ දුව කිසිම වැරැද්දක් කරලත් දැහැ. ඇයි අපිට මේ වගේ පරිීක්ෂා දෙන්න කියල හිතිං හිතනවා. නෑන්තාර කියනවා අම්මේ. ම අම කියලා මේවෙලාේ නයන්තාාරත් දකිනවා මන්්‍යාත අඩමින් මේ හැමදේම දෙවියන්ට කියනවා. කියනවා අම්මා දුක්වෙෙන මංහින්ද නේද කියලා. කියනවා මේවෙලා මන්්‍යාතා. නෑදුවේ ඔයා හින්දනේ වේ කියලා වැලදගන්නෝ මෙවෙලාේ නෑන්තාරව මන්ඥාතා. කියනවා අම්ම දුක්වෙෙන් එපා මට තමයි මේ හැමදේම උනේ ඇයි දන්නෑ මේ දේවල් වඋනේ කියලා කියනවා. මේවෙලාවේ මන්්‍යාතා යගේ දුව වැළඳමින් හිට පස්සේ. කියනවා පුතේ බයවෙෙන් එපා මොකක් හරි කාරණය එකට වෙන්න ඇතින දෙවියොත් මේගේ දේවල් කරන්නේ අපිට අපි වරද්දක් කරලා නෑ කියල තමයි මන්‍යත කියන්නේ මේ වෙලාවෙ බරිින්දා බ්‍රින්දදාා ඉදා දවස උදේ නැකඩල කල්පනා කරන්නේ මම කෝවිලේනිි හිටියේ එකපාට්ට මංකොහොමද අතනටාවේ එක පාට්ටම අර් ගෑල්ලාම ඔ මට හම්බනේ කොහොමද මේ දේවල් කොහොමද උනේ කියලා හිතනවා මේ වෙලාවෙ දොරත තට්ටු කරනවා කෙනෙක් මේවෙලාවේ බලනවා කෞු්ද කියලා. මේ ඇවිත් තියෙන්නේ බරිින්දාගේ අම්මා ස්වරා ස්ොරාවිත් අහනවා බරිින්දාවා කොහෙද ගිහි හිටිය කියලා. මේවෙලාද කියනවා මම් මේ කෙදර වැඩකට තමයි ගිහි හිටියේ කියලා. කියනවා මොකද 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 මොකක්ද උනේ මට තේවල් හංගන්න කලින් කියන්න කියලා. මේ වෙලාවේ බරිින්දා වැළඳගන්න ඔයාගේ අම්ම ස්ොරාව මේ වෙලාවේ කී කවනවා එයාගේ අම්මා කියනවා හොඳ කටයුත්තක් වෙන්න යන්න ඒක නිසා මේ කීර්කාලවත් ඔයාගේ හොඳ දේ තවත් හොඳ වෙයි කියලා. ඒම කියමින් තමයි ස්ොරා කියන්නේ ස්ොරා දකිනවා බරිින්දගේ අතතුවාල වෙලා තියෙනවා කියනවා කොහොමද මේ අතුවාල කර ගත්තේ කිසිම දෙයක් අහන්නෑ කියලා මේවෙලාාවේ අතට ප්‍රාස්ථකක් අලවනවා ප්ලාස්්කක් අරන්න ස්ොරා. ස්ොරා කියනව කොහෙ ිහින් අනවද කොහෙ බලන් යනවද කෞුද්දන්න කියලා වෙලාේ බිරිදධටත් දන්නෑ මෙයාගේ අතතුවාල වෙලා කියල. බරිින්්ධ කියනවා මංහිතන්නේ මංහර අල්මාරීියතියන සූට්කේසික කරගත්තා. සූට්කේසක අරගද්දී මගේ අතතුවාල් වනා කියල තම බරි්ද කියන්නේ. කියනවා පොඩ්ඩක් හොල බල්ල ගන්න බැරිවුුණාද. ඔක්කෝම කරගන්නෙ තමන්ට ඕන්න ඇතිවැඩ. තා පොඩ්ඩෙන් මීට ඔඩා ලොකු දෙයක් වුණත් වා දන්නෑන කියලා කියනවා. මෙවෙලාේ බ්‍රරින්්ධ කල්පනා කරමින් ඉන්න අරදේ ගැන. ඒ කොහමනමුත් බරිින්දගේ තාත්විත් කියනවා බරිින්්ධ. කියලා කියනවා කෙනෙක් කැවිත් කියලා ඉතිං ආච්චි තමයි ඇවිත්්‍ය යෙන්නේ මේවෙලාේ ආචිය දැක්කට පස්සේ බරිින්ධ ආච්චියය වැලඳගන්නවා කියනවා ආච්චි කොහොඹදවාට කියලා මෙවෙලා ආච්චි කියනව හොඳින් ඔයාට කොහොමද කියලා බරිින්දත් කියනවා මං හොඳින් ආචි මොකටද හදිසිය මෙහෙම ආවි කියලා මේවෙලාේ බරිින්දකි තාත්තක ඇතිේ තියෙන බොක්ස එක අරන් දෙනෝ බරිින්ධට බිින්දට දීලා කියන්න පුතේ ඔයා මගේ ජීවිතයේ බේරගත්තා. ඒකට තමයි මේක කියලා.මැවලා බරිදදා කියා මොකටද ආච්චි මේට වදූේ කියලා. කියන වදන් නෑ පුතේ අදතියන පාටියකට ඔයහත් එන්න ඕන කියලා. මැවලා කියනවා ඒත් ආච්චි මං මොකටද කියල කියද්දි. කියන පුතේ මේක අරගන්නක ඉස්සල්ලාම ඔයා පාටියකට අනිවාරෙන් එන්න ඕන කියලා. මැවලාව සොරා කියන්නේ. ඔහු! අනිවාරෙන්ම ඒ ආච්චි. අපේ බිරිදධ අනිවාරයෙන් මෙයි බරිින්ධ කොහොමත් ඔයා ඉන්නවානම් පාටියකට එනවමයින කියලා මේ වෙලාව ස්ොරා කියනවා. සොරා හම කියදී බරිින්දගේ මූුණ අපසටලා තිබ්බත් බ්‍රින්දත් හිනාවෙමින් කැමතිී වගේ ඉන්නවා. මේ වෙලාව කියනවා හරි ආචි. ඇහ නම්ම වෙලාවට එන්නම් කියලා. බ්‍රරිින්්දට රිස චි කියන හොඳයි පුතේ එ නම් වෙලාවට එන්න කියලා. එහෙම කියම ඉන්ඩැ පාටයක ඔක්කොම ෝගෙනනයිස් කරලා හැමෝම හොඳ හොඳ ඇඳුන් ඇඳන්තමායි ඉන්න. ඇම කට්ටිය එනවා ඊරවත පෙදර කට්ියය හමෝම එනවා. මේ වෙලාවේ ආචිව එක්කක් එනවා බ්‍රරිින්ද බ්‍රරිින්්ධ මේ වෙලාව කල්පනා කරන්නේ මනස්මාව දැක්කොත් මොනා හිතයිද කියලා. ආ්චි කියනමං අතනින් ඉදගන්න බරිින්ධප්පුතේ මාව එක්ං න්න කියලා. එට පසේ බරිින්්ධ ආචිව එක්කං යනවා. ආචි එක්කං ගිහින් කියන බරිින්ඳද හිමින් ඉඳගන්න ආචි කියලා ඉට පස්සේ ආචිෝ ඉන්දවනවා. එයට පස කියනවා මං යන්නම් පොඩ්ඩකාචි මංගහින් එන්නම් කියලා බ්‍රින්ධම මෙතරින් යනවා. දා ඔහොම අද්දී දේවග්‍ය ඇගට බ්‍රින්ද ගයන්ගේ හැපෙනවා. මෙ වෙලාව කියනවා කොයි වෙලා බැලුවත් මට කරදර කරන්නමයි නේද බලං ඉන්නගේයට බරිින්දට කියනවා. කියනව කොයිවෙලාය බැලුවොත් මගේ ඉස්සර. හැම් ලේම මට කරදරයක් කරන්න මේ බලංගන්න කියලා මේවෙලාවේ දව කියා බ්‍රරිද්ට බරිදධ කියා ඒ මේ හලෝ මං මේ අටකරදර කරන්න එමේ ආවේ වා තමයි මංගියපු ආර ඉසරහට ආවෙ කියලා. එමකිවට පස්සේ දේව් හිනාාවෙනවා. කියනවා හැම්වෙලේම හිනාව. මලකෝලන් කියල මේවෙලා බරිින්ධ එතනී යනවා බ්‍රරිින්් එත්තනින් ජයට පස්සේ බරිින්්ධ අනදිහා තමයි දේව් බලංගඉන්න. ඒක කොම නමුත් දව් අනිපත්ත යනවා බ්‍රින්් අනිපත්තට යනවා. එයට පස බ්‍රරිදධ ආයිත් ආපස්සට එනවා. ඇත් කියෙන එක නෙවෙයි දේව. මට අඩ දෙයක් කියන්න තියෙනවා. ඔයාගේ අර නයන්තාර එයාවෙේ නැද්ද කියලා අහනවා. මේ වෙලාවේ දේව් කියන්නේ. ආ! ඔය ඕක කියන්න දැම් මෙතැන්ට ආව කියලා. කියනවා ඔවිතිංවා ඇයට ට්‍රයි කරනවා නේද. හරිගිය නැදතම් වැඩේ කියලා කියනවා. කියනවා මංගේ ට්‍රයි කරන්න නෑ යා මේ නිකං ඉන්න මංගිතින් ඇතක් කතා කරනවා නික යාලෝ විතරයි කියලා. කෙනෝ යාලෝ විතරයිද. ආකමක් නෑ ඒ නංඉතින් කියලා මේවෙලාවේ? බදා ඔහොම කියමින් හිද්දි එතනට එනවා නෑන්තාර. කියනවා ඔය කියද්දිම එන්නේ කියලා මේවෙලාවේ දේව්ට කියනවා බ්‍රින්දා. ඉතිං බ්‍රින්දා ඔහොම කියලා බ්‍රරින්දා අතනින් යනවා. එයට පස්සේ දේව් කල්පනා කරනවා නෑන්තරා දන්ට අවට පස්සේ මෙයා ද මාත්තක තරහිද දන්න ඉන්න කියලා. මේවෙලාවේ. කියනවා නෑන්තාාර මකදවා ඊ හදිසියම ගිය කියලා නෑන්තාර කියනව දේව මටවාට දෙයක් කියන්න තියෙනවා කියලා එන්න කියනවා මගේ පස්සේ එට පසේ නයන්තාර ත්තනින් යනවා එට පස්සේ දේ ඒ කියන්නේ දේවා නයන්තාරකි පස්සෙන් එන්න කියපු නිසා නෑන්තාාරකි පස්සෙන්න්නේ යනවා මේවෙලාවේ කියනා මේවෙලාව මනස්ක සහෝදරින් ඒ කොල්ලෝ අද උඹලා ඔක්කෝටම දෙවි පිහිටයි. අදවා බඳින්නන යන්නේ මිට පස්සේ ඔය දේවල් කරන්න බැරිවෙයි කියලා තමයි මනස්ට කියන්නේ අගේ සහෝදරින්. නෑන්තාාර කියනවා. මට සමාවෙන්න දෙව්. ඊ අපේ අම්මට ගොඩක් කමාරුවෙන හිද තමයි ම පාටික අස්සෙත් ගියේ නැත් තමං ඉන්න කියලා කියනවා. දෙව් කියනවා ඒ වගේ තියන්නම් මට කලින් කියන තිබ්බන කියලා. කියන මාත්දන්න නෑ ඊ අම්මට ගොඩක් අමාරෝ වුණා. ඒක නිසා තමයි මම ගිය නැතුව ඔයාට කර්දර කරන්න නෙමේ ඔයාගේකීම නොසලකා හැරියන් වෙයි දේව් කියල කියනවා. දේව් කියනවා හරිඉතිං එකටකමක් නෑ ඔයා දආවනෙ දැන්ගම්මට හොඳයිද කිය මේ වෙලාවේ දේවවාහනව නයන්තාරගෙන් නෑන්තාර කියනවා දැන්නන් අම්මට හොඳයි දැන්නම් ප්‍රශ්නයක් නෑ ඔයා එනවද මාත්‍ය එක්ක කියල කියනවා. මේ වෙලාේ දේව් කියනවා. හරි මම. එන්නංකෝ කෙර තමයි දේව කියන්නේ නයන්තාාරට. ඔය විදිහට තමයි කතාවේ හත්වන කොට සිවරවෙන්නේ. ඉදිරියේදි බලාපොත්තුව ඇමුහූ ප්‍රේම දඩේම හතර අටවන කොටසින්.